ආයුබෝවන් කියලා පිළිගන්නවා තරිහස ප්‍රොඩක්ෂන් YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ ඩිස්ප්ලේ ගැන. මම කලින් කරපු dark mode video එකේදී මම කිව්වා ඉස්සරහට ඩිස්ප්ලේ ගැන කතා කරනවා කියලා. ඉතින් කට්ටිය comment කරලා තිබ්බා ඩිස්ප්ලේ ගැන කතා කරන්න කියලා. ඉතින් dark mode video එක බලලා නැත්තම් මෙන්න මෙතන තියෙන video card එකෙන් ගිහින් අනිවාර්යෙන් dark mode video එක බලන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු ලෝකේ වැඩිපුරම භාවිත වෙන LCD display ගැන. ඉතින් LCD කියන්නේ liquid crystal display කියන එක. ඉතින් මේකේ තියෙන්නේ අමුතුම advanced technology එකක්. LCD display එක පිටිපස්සෙම තියෙන fluorescent black light එක. ඊට පස්සේ තියෙනවා polarized filters දෙකක්. ඒ filters දෙක අංශ 90කට තමයි පිහිටවල හදලා තියෙන්නේ. ඉතින් filters දෙක සරලවම කතා කරොත් එහෙනම් එක filter එකක් තිරස් අනිත් filter එක සිරස් කියලා ගන්න පුළුවන්. ඉතින් තිරස් filter එකකින් තිරස් ආලෝක කදම්බයක් ඉදිරියට අරන් ආවොත් එහෙම බලන්න පේන ඇති මෙතන සිරස් ආලෝක filter එකකින් ඒක එළියට යන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේක control කරගන්න මේ filters දෙක අතර තුර තියෙනවා liquid crystal එකක් දාලා තමයි මේ ආලෝකය පාලනය කරන්නේ. ඉතින් ඊට අමතරව මේ filter එක අතර තුර තව දාලා තියෙනවා RGB filter එකක්. ඉතින් මේ filter එකකින් රතු කොළ සහ නිල් ආලෝක ෆිල්ටර් කරලා අපිට ඉමේජ් එකක් විතර එළියට දාන්න පුළුවන්. ඉතින් මේ ඔයගලට බලන්න පුළුවන් එක පික්සල් එකක වෙන ක්‍රියාදාම. ඉතින් මේ වගේ පික්සල් දහස් ගණන් තියෙනවා ඩිස්ප්ලේ එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි LCD ඩිස්ප්ලේ එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව අපි කතා කරන්න ඕනේ IPS LCD ඩිස්ප්ලේ ගැන. ඉතින් මේ ලික්විඩ් ක්‍රිස්ටල් එක කන්ට්‍රෝල් කරන්න අපිට විදුලි සංඥාවක් යවන්න වෙනවා. ඉතින් අපි විදුලි සංඥාවක් කියලා ඒ ක්‍රිස්ටල් එක කන්ට්‍රෝල් කරාට පස්සේ ඒක ඒ විදිහටම පවතිනවා. ඉතින් අපිට ඒක වෙනස් කරන්න ඕන නම් නැවතත් විදුලි සංඥාවක් යවන්න ඕන තත්ත්වයක් තිබුණා LCD පැනල් වල. ඉතින් මේකට විසඳුමක් විදිහට තින් ෆිල්ම් ට්‍රාන්සිස්ටර් එක පික්සල් එකකට යොදා ගන්න පුළුවන් වුණා. පික්සල් වෙන වෙනම කන්ට්‍රෝල් කිරීමේ හැකියාව LCD ඩිස්ප්ලේ වලට ආවා. ඉතින් මේකට කිව්වේ අපි TFT ඩිස්ප්ලේ කියලා. ඉතින් මේ තින් ෆිල්ම් ට්‍රාන්සිස්ටර් එක යොදා ගත්තට පස්සේ අපිට පුළුවන් වුණා පික්සල් වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒක නිසා අපිට සෑහෙන හොඳ රීෆ්‍රෙෂ් රේට් එකක් LCD ඩිස්ප්ලේ එකට දෙන්න පුළුවන් වුණා. ඉතින් අපි කලින් පාවිච්චි කරපු ඒවට කියනවා පැසිවමෙට්‍රික් ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ කියලා. ඉතින් අපි මුලින්ම පාවිච්චි කරේ ඒ ඩිස්ප්ලේ. ඉතින් ඊට පස්සේ තින් ෆිල්ම් ට්‍රාන්සිස්ටර් එක හඳුන්වා දුන්නාට පස්සේ LCD ඩිස්ප්ලේ එක කොටස් දෙකකට අපිට හඳුන්වන්න පුළුවන් TN ඩිස්ප්ලේ සහ IPS ඩිස්ප්ලේ. ඉතින් ඊට පස්සේ කරලියට ආවා LED ඩිස්ප්ලේ කියන එක. ඉතින් LED ඩිස්ප්ලේ කියන එකත් මේ LCD ඩිස්ප්ලේ එකම තමයි. ඒකට LED ඩිස්ප්ලේ කියන්නේ හේතුව මේ LCD ඩිස්ප්ලේ එකේ බ්ලැක් ලයිට් එක වෙනුවට යූස් කරේ LED බ්ලැක් ලයිට් එක. ඉතින් මේකේ වැඩි වෙනසක් නැහැ බැලු බැලමට. මොකද LED බ්ලැක් ලයිට් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. නමුත් LCD ඩිස්ප්ලේ එකේ මොකක් හරි අඳුරු dark කොටසක් අර මම කලින් dark වීඩියෝ එකේ කතා කරා වගේ dark දෙයක් පෙන්වන්න යද්දි එතනක් බ්ලැක් ලයිට් එක ඔන් එකේ තියෙන්නේ. ඉතින් ඒකට විදුලිය වැයවීම වැඩි. ඉතින් ඒක නිසා LED බ්ලැක් ලයිට් එක තිබ්බට පස්සේ අඳුරු තැනක් රිප්‍රසන්ට් කරද්දි එතන බ්ලැක් ලයිට් එක අඩු කරන්න ඒ ඩිස්ප්ලේ එකට පුළුවන් වුණා. ඒක නිසා LED ඩිස්ප්ලේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ කරලියට ආවේ OLED කියන ඩිස්ප්ලේ ටෙක්නොලොජි එක. ඉතින් මේ OLED කියන එක වෙන වෙනම ඩිස්ප්ලේ එකේ ඉමේජ් රිප්‍රසන්ට් කරන්න OLED එකක් තමයි යූස් කරේ. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න LED එකක් වගේම තමයි. ඉතින් ඒකට හැම කලර් එකක්ම රිප්‍රසන්ට් කරලා ක්ලියර් කලර්ෆුල් ඉමේජ් එකක් ප්‍රොඩියුස් කරන්න පුළුවන් වුණා ඒ ඩිස්ප්ලේ එකට. ඉතින් OLED යූස් කරලා දැනට TV නිෂ්පාදනය වෙන. ඒ වගේම OLED යූස් කරලා නිර්මාණය කරන ඩිස්ප්ලේ වල ඉතාමත් ලස්සන කන්ට්‍රාස්ට් එකකින් අපිට බලා ගන්න පුළුවන් ඉමේජස්. ඉතින් මම කලින් කිව්වා OLED ඩිස්ප්ලේ වල සාමාන්‍ය පික්සල් එකක් රිප්‍රසන්ට් කරන්න සාමාන්‍ය LED එකක් තමයි යොදාගත්තේ කියලා. ඉතින් ඒක සරලවම කිව්වේ. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් මූව් වුණා AMOLED කියන ටෙක්නොලොජි වලට. OLED පැනල් වල වෙන වෙනම තියෙන පික්සල් වල ඇති LED වලට තින් ෆිල්ම් ට්‍රාන්සිස්ටර්ස් හයි කරන්න ඉන්ජිනියර්ස් ලාට පුළුවන් වුණා. ඉතින් එහෙම තමයි AMOLED බිහි වුණේ. ඉතින් මේ AMOLED ටෙක්නොලොජි එක යූස් කරලා TV ඩිස්ප්ලේ එකක් වගේ ලොකු ඩිස්ප්ලේයක් හදන්න ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා අදටත් මොබයිල් ෆෝන් වල වගේ කුඩා ඩිස්ප්ලේස් තමයි AMOLED කියන ටෙක්නොලොජි එක යූස් කරලා හදන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති iPhone වල එන සුපර් රටිනා ඩිස්ප්ලේ එකක් AMOLED ඩිස්ප්ලේ එකක්. ඉතින් රටිනා ඩිස්ප්ලේ එක නම් IPS පැනල් එකක් LCD. ඉතින් මේ AMOLED වල වාසි වගේම අවාසිත් තියෙනවා. ඉතින් අපි වාසි ගැන කතා කරොත් එහෙම මේ ඩිස්ප්ලේ වල ගොඩක් හොඳ කන්ට්‍රාස්ට් ලෙවල් එකක් තියෙනවා. ඒ වගේම හොඳ පික්චර් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඊට අමතරව මේකේ ඩාර්ක් රිප්‍රසන්ට් කරන්නේ පික්සල් ඕෆ් කරනවා. ඉතින් ඒක තමයි ගොඩක් වටින්න මේ පික්සල් ඕෆ් කරලා ඩාර්ක් මොඩ් එක රිප්‍රසන්ට් කරනකොට අපේ බැටරියෙන් ගොඩක් සේව් කරගන්න මේක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේකේ අවාසි ගැන කතා කරොත් එහෙම AMOLED වල එක ලෝගෝ එකක් එහෙම නැත්නම් එකම දෙයක් හැමතිස්සෙම එකම දැනට ඩිස්ප්ලේ එකෙන් ප්‍රොජෙක්ට් වෙනවා නම්
ඒක ස්ක්‍රීන් බර්න් වෙන්න ඉඩ තියෙනවා. මොකද්ද මේ ස්ක්‍රීන් බර්නින් කියන්නේ? ඉතින් අපි ඔයගොල්ලෝ හැමෝම දන්නවා ෆෝන් එකේ එහෙම නැත්නම් ටැබ්ලට් PC වල ඔයගොල්ලන්ගේ බැටරි එක ඒ වගේම සිග්නල් ඒ වගේ දේවල් පොඩි පොඩි අයිකන්ස් තියෙනවා හැමතිස්සෙම ඩිස්ප්ලේ එකේ එකම තැන තියෙනවා. ඉතින් ඒක නිතරම ඩිස්ප්ලේ එකකින් එකම තැන පෙන්වද්දී ඇති එතන බර්න් වෙලා ඒක ස්ක්‍රීන් එකේ පාරක් විදියට හිටිනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේක AMOLED වල විතරක් නෙමෙයි LCD වලත් තියෙනවා. LCD වල හැබැයි වැඩි අහන්න ලැබෙන්නේ නැහැ. AMOLED වල නම් අනිවාර්යයෙන්ම මේක කල් ගත වීමත් එක්ක දකින්න හම් වෙන ඉෂුව එකක් තමයි. කොහොමවත් AMOLED කියන්නේ ඉතාමත් බැටරියට හිතකර හොඳ ඩිස්ප්ලේ එකක් අපිට බැටරි එක්ස්පීරියන්ස් එකත් ඒ වගේම හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් තමයි AMOLED ඩිස්ප්ලේ එකක් කියන්නේ. ඉතින් ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරන්නේ AMOLED දින ඩිස්ප්ලේ එකක් ගන්න කියලා. ඉතින් ඔය ගේම කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරනවා PC එකේ ගේම් ගහනවා නම් TN ඩිස්ප්ලේ එකට යන්න. මොකද TN ඩිස්ප්ලේ වල මම කිව්වා වගේ කලින් රීෆ්‍රෙෂ් රේට් එක ඒකේ වැඩි. ඉතින් නමුත් ඒකේ කන්ට්‍රාස්ට් ලෙවල් එක පොඩ්ඩක් අඩුයි. ඉතින් ඒක බලපාන්නේ නැහැ ගේම කෙනෙක්ට. ඉතින් ඔය එඩිටර් කෙනෙක් නම් ඔයා ප්‍රොෆෙෂනල් වැඩ කරනවා නම් ඔයා යන්න කෙලින්ම IPS ඩිස්ප්ලේ එකට. ඉතින් IPS ඩිස්ප්ලේ වල හොඳ කන්ට්‍රාස්ට් ලෙවල් එකක් ඒ වගේම කලර්ස් හොඳට තියෙනවා IPS ඩිස්ප්ලේ වල. ඉතින් ඒ වගේම ඒකේ රීෆ්‍රෙෂ් රේට් එක ටිකක් අඩුයි. ඉතින් රීෆ්‍රෙෂ් රේට් එක එච්චරම වැදගත් වෙන්නේ නැහැ එඩිටර් කෙනෙක්ට. ඒ වගේම ඒකට කරන්ට් එක පොඩ්ඩක් වැය වෙනවා වැඩි. නමුත් ඒක එච්චරම ඉෂුව එකක් නෙවෙයි ප්‍රොෆෙෂනල් වැඩ කරන කට්ටියට. ඉතින් අද අපි කතා කරා AMOLED ඩිස්ප්ලේ ගැන, ඒ වගේම LCD ඩිස්ප්ලේ ගැන, LED ඩිස්ප්ලේ, ඒ වගේම IPS LCD ඩිස්ප්ලේ ගැන. ඉතින් මේ වගේ ගොඩක් තාක්ෂණික වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න, තරිහස ප්‍රොඩක්ෂන් YouTube channel එක bell icon එක click කරගෙන යන්න, අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාපුවා notification එක ගෙන ගන්න. ඉතින් ඔයගොල්ලෝ තවත් කැමති වීඩියෝ තියෙනවා නම් අනිවාර්යයෙන් පල්ලෙන් comment එකක් දාන්න. මම ඉදිරියට ඒ වීඩියෝ සරගෙන එන්න.